හයි ගයිස් දනමුතුරන් ගුටිප් චැනල් වල හැමෝම අද සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ සුපිරි මැජික් ට්‍රික් එකක් ඉදිරිපත් කරන ආකාරය ගැන. ඉතින් මැජික් කරන කලින් ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මගේ හොඳම යාළුවාගේ YouTube channel එක ගැන. ඉතින් යාත් YouTube channel එක කරන යාගේ YouTube channel එක නම තමයි MRSL Crafts. ඉතින් මම ඒ යාගේ channel එකේ video එක link එක description එකේ දාලා තියෙනවා. ඔයාලා එක ගිහින් බලන්න ඒ වගේ. ඒකල යාට පොඩි support එකක් දෙන්න. ඉතින් අද වැඩිට එන්න කලින් ඔයාලා මගේ YouTube channel එක තමයි subscribe කරේ නැත්නම් දැන් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් අපිට මේ bell icon එක click කරලා අලුතෙන් දාන video notification on කරන්න. එහෙනම් අපි දැන් වැඩි කතා කරන්න දු trick එක කරන්න කොහොමද කියලා බලමු. හරි guys මම දැන් ඔයාලා trick එක කරලා පෙන්නන්නම්. ඊට පස්සේ කරන විදියත් කියලා දෙන්නම්. ඉස්සෙල්ලා මේ විදිහට කාඩ් පැක් එක අරගෙන මම ඔබට අනා ගන්න මේ විදිහට මේ විදිහට ඔබට අනලා ඔබට කාඩ් පැක් එකෙන් පෙන්නන්න. මේ දින් කාඩ් පැක් එක හරි ඊට පස්සේ දැන් ඔය හිතර තිබුණ කාඩ් එක මතක තියාගත්ත කියලා ඉන්සම් මම දැන් පොඩ්ඩක් මේක ෂෆල් කරගන්නවා. හරි ෂෆල් කරලා ඉවරයි මන්ද. ඊට පස්සේ මම මේක හතරෙන් කාඩ් එක ගල මේ පැත්තේ තියෙන කාඩ් එක මොකද කියලා කියනවා. මම මේ කෝල්ට පෙන්නන්නේ මම බලනවා. මේ හතරෙන් කාඩ් එකේ තමයි කලාබ රාශිය. දැන් මම මේක ඇත්ත වෙයිද කියලා. හරි ඔල්ඩ් වෙන මම ගාන්න හයි කියලා දිනවා. ඊට පස්සේ මම ආයෙත් පොඩි ෂෆල් එකක් දෙන්න. ඊට පස්සේ මම මේ ගොඩල් දෙන්නේ මාරු කළා දානවා. මේ පැත්ත හදන කාඩ් එක වල මේ පැත්ත හදන කාඩ් එක කියන්නේ. හරි මේ පැත්ත කාඩ් එක තියෙන කාඩ් එක තමයි ස්කෝප් 10. දැන් බලමු ඇත්ත කියලා. හරි ඔල්ඩ් වෙන මොකක් හරි කියලා දෙනවා. ඉතින් ඔන්නමම චෙක් එක ඉදිරිපත් කරන්න. හරි guys ඉතින් ඔන්න චෙක් එකට පුදු වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඉතින් එහෙනම් අපි දැන් ටියුටෝරියල් එක කරන විදිය බලමු. ඉතින් අපිට මේ කාඩ් පැක් එක කොහොම වනාගත්තත් කිසිම උඩක් වෙන්නේ නැහැ. ඉතින් මේක නෝ සෙටප් කාඩ් ට්‍රික් එක. නෝ සෙටප් කාඩ් ට්‍රික් කියන්නේ අපිට ඕන තැනක ඉදිරිපත් කරන්න පුළුවන් කවුරු හරි කාඩ් පැක් එකක් දෙනවා. ඉතින් මේක ඒ වගේ එකක්. ඊට කැමතරම කොයි අලුවට අරන්න දෙන කාඩ් පැක් එක කිසිම උඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ කාඩ් පැක් එකෙන් මේ විදිහට පෙන්වන්න. කාඩ් පැක් එකේ මේ විදිහට පෙන්වන්න නේද. මම පොඩි කරලා පෙන්වනවා. පෙන්වන අතරතුර අපි ඉතින් හතරෙනි කාඩ් එක මත තියාගන්න ඕනේ. මේක හතරෙනි කාඩ් එක රෝහිත හසරි හාරතට සබේ මේ මත තියාගන්න ඕනේ. ඒකත් යාට හොරෙන් මත තියාගන්න ඕනේ මේ විදිහට. මම හොරෙන් මත තියාගන්න ඕනේ. ඇස්සේ වාල් කියන මොකක් ස්ටෝරි එකක් දාන්න කියන්නේ. වාල් කියනවා මම මේක දැන් කාඩ් පැක් එකේ බැලුවා. ඒ නිසා මම පොඩක් මතක තියාගත්ත කිව්වා මම පොඩක් ෂෆල් කරනවා කියලා ෂෆල් කරනවා. අර මේ උඩ කාඩ් ටික ඉතුරු කරගෙන ඩිපෝෂබල් එකද මොකක්ද ෆෝස් කට් එක කරලා දාලා උඩ කාඩ් හතර ඉතුරු වෙනවා. මේ අපේ කාඩ් එක දැන් හතරින් ඉස් දැන් තියෙනවා. ඊට පස්සේ මම මේ ගොඩවල් දෙකකට කඩලා තියෙනවා. ඉතින් අපේ කාඩ් එක තියෙන ගොඩ අපි මතක තියාගන්න. ලේසි උඩ මෙතන ගොඩ තියෙන මේ පැත්තේ ඉතින් කොහොමද ඒක දා වෙන්නේ. මේ පැත්තේ හතරෙනි එක බලනවා කියලා අප බලන්න යාට වෙන යන්නේ. හරි ස්කෝප් දෙක වායක මතක කරන්න එපා කාඩ් එක. එක මතක තියාගන්න එක කියලා තමයි කරනවා. හරි. ඊස්සේ අපි මේ පැත්ත තියෙන කාඩ් එක 4-8 කියලා යාට පෙන්වන්න ඕනේ. ස්නැප් එකක් නක් ගාලා. ඉතින් ඒක හරි ගිහලා දින. ඊපස්සේ අපි මේ ස්කෝ සෝරි මේ 4-8 තියෙන කාඩ් ගොඩ තියෙන මැදට දාලා ආයෙත් යාට අනන්න ඕනේ. ආයෙත් පෙන්න. යන මිනිත්තක් කමක් නැහැ. ඔය විදිහට තමයි කාඩ් 4 ඉදිරිය කරගෙන අනනවා. ඔයාලට වෙන මම මෙතන හතරෙනි ටෙලිස්කෝප් දෙක කාඩ් එක දිනවා. ඊට පස්සේ ඔයාලට කියන්නේ මම දැන් මේ පැත්ත එක මාරු කරලා දානවා කියලා ඔය විදිහට දාන්න. ඉතින් මම මතක තියාගන්න අපි ගොඩ මේ පැත්ත බලනවා කියලා බලන්න. ස්කෝප් පට දිහාට වෙනන බයක. දැන් අපි මේක මතක තියාගන්න අවශ්‍ය නැහැ. මොකද අපි මෙතන නවත්තනවා මේක. මැජික් එක. මම තියාගත්තත් කමක් නැහැ. ඉතින් ඔයා ගොඩ පාරක් කරන්න නම් අවුලක් නැහැ.
සපිගෙන ස්කෝප් දෙක කියලා හරි ඔල්ඩ වෙන ඉතින් මේ දැන් සාර්ථක වෙන්නේ සාර්ථක වෙන මැජික් චර්මෝ කාඩ් එක එකතු කරගන්න ඕන හරි ඉතින් කොහොමද තමයි අද නම් වෙන ට්‍රික් එක කරන්නේ මේ ට්‍රික් එක කරනදී කොහේ වෙන අපහැදින අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම අපි චැනල් එකත් එක්ක තමයි ගත්තොත් නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරනවත් එක්ක එකතු වෙන්න ඉතින් හැප්පෙන බෙල් එකක් නේ ක්ලික් කළා අලුතෙන් දාන වීඩියෝ නොටිෆිකේෂන් එකක් ටර්න් කරන්න ඉතින් ගයිස් ඔයා මේ වීඩියෝ පළවෙනි ටම් බලුවා නම් ඔයා වීඩියෝ ෆස්ට් යූස් කරනවා නම් අනිවාර්යයෙන් එකක් මට කමෙන්ට් එකක් දාන්න ඉතින් එහෙනම් අපි අදට ගිහින් එන්න ඉතින් එහෙනම් අපි අදට ගිහින්